අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල විසි හත් වනදා තෙක් විදුලි කප්පාදුවක් නැහැ මහජන උපයෝගිතා කොමිසම කියයි මහා කන්නේ අස්වැන්න අඩු ගොවීන්ට රජෙන් වන්දි වී ගොවීන්ට විතරක් නෙමෙයි හැම ගොවියෙක්ටම වන්දි දෙන්න ඕන മന്ത്രി චමින්ද කියයි පාර්ලිමේන්තු කොවිඩ් පොකුර තවත් ඉහළට සතියක් තුල පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 9 දෙනෙකුට කොවිඩ් IDH රෝහලේ දහරිතාවයත් ඉහළට හෝමාගම රෝහල් කාර්ය මණ්ඩලයේ 23 කට කොවිඩ් ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවේයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානයේට පමණක් උඩින් ඉන්න ශ්‍රී ලංකාව සිමෙන්ති ගන්නත් පෝලිම් සිමෙන්ති කොටයක් 1600යි දකුණු මුහුදේදී නාවික හමුදා බහරියටගත් හෙරොයින් තොගය කොළඹට රැගෙනෙයි අන්ධකාරයේ මැද රිදී රේඛාව සමගි ජන බලවේගයයි සජිත් කියයි බොරැල්ල දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කරන්න අධිකරණයේ කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග කරයි අජිත් රෝහණට ප්‍රථමයෙන් දේශීය පුවත් ලබන 27 වෙනිදා දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා කෙසේ වෙතත් එක් ජනනියන්ත්‍රයක් හෝ බිඳ වැටුනොත් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ මෙවතර ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම පහත වැටීමත් සමග ජල විදුලි බල නිෂ්පාදනයට බලපෑමක් එල්ල වෙමින් පවතින බවටද තොරතුරු වාර්තා වනවා දැනට පවතින තත්ත්වය අනුව අද දවසේ සහ හෙට දවසේ විදුලි කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බව විදුලි බල මණ්ඩලය පවසනවා. ඊයේ දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී දැනට මෙරට මුහුදු සීමාවේ පවතින ඩීසල් නැවකට මුදල් ගෙවීමට මා බැංකුව මුදල් ලබා දී තිබෙනවා. කනිත නීතිගත සංස්ථාව සහ වෙස්කෝස් පවර් ප්ලාන්ට් හෙවත් යොගදනවි බලාගාරය අතර දැවිතෙල් ලබා දීමේ ගිවිසුමක් පවතිනවා. ගිවිසුම ප්‍රකාරව එම බලාගාරය සඳහා පමණක් දැවිතෙල් ලබා දීමට කනිත නීතිගත සංස්ථාව සතුව දැවිතෙල් පැවතියා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ධ සහ බාච්චන දැවිතෙල් බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් ලබා දීමට කනිත තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබුණේ පසුගිය 22 වෙනිදා දක්වා පමණයි. කෙසේ නමුත් යොගදනවි බලාගාරය දැවිතෙල් වලට අමතරව ඩීසල් වලින්ද විදුලිය උත්පාදනය කිරීමට හැකි බලාගාරයක්. ඒ අනුව මුදල් ගෙවා නිදහස් කරගන්නා ඩීසල් නැවෙහි ඇති ඩීසල් තොගයක් යොගදනවි බලාගාරය වෙත ලබා දී යොගදනවි බලාගාරයට ගිවිසුම් ගතව ලබා දෙන දැවිතෙල් සපුගස්කන්ධ සහ බාච්චන බලාගාර වෙත ලබා දීමට කනිත තෙල් නීතිගත සංස්ථාව ඊයේ දින පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා. එම එකඟතාව පරිදි සපුගස්කන්ධ විදුලි බලාගාරයට දැවිතෙල් මෙට්‍රික් ටොන් 750ක් ලැබී ඇති අතර බාච් සඳහා දැවිතෙල් මෙට්‍රික් ටොන් 900ක් ලැබී තිබෙනවා. යුග දනවි බලාගාරයට දෙන්න කනිජ තෙල් නීතිගත සංස්ථාව ගබඩා කරගෙන තිබුණු මෙට්‍රික් ටන් 15000ක දැවිතෙල් වලින් කොටසක් දැනට සපුගස්කන්ධ බලාගාරයට ලැබිලා තියෙනවා. ඒතර අද රාත්‍රියේදී විදුලි කැපීමකින් තොරව ওই තත්ත්වය මත අපිට ගෙනියන්න පුළුවන්. ඒතකොට ඒ තත්ත්වය අනුව බලාගාර සියල්ලම දැනට ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. ආවම උපරිම ඉල්ලුම ලැබෙන කාලයේදී විදුලි කප්පාදුවකින් තොරව ගෙන යාමේ හැකියාවක් දැනට තියෙනවා. ඒ අනුව විදුලි කප්පාදු කිරීමක් සිදු වෙන්න හැටියක් නැහැ. තාප බලාගාරවලට තෙල් නොලැබීම කියන හේතුවෙන්. මේ අතර ලබන 27 වනදා තෙක් කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව මාජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට පවතින ජනන දහරිතාව සහ මෙරට පරිභෝජනයට අවශ්‍ය විදුලි ප්‍රමාණය එක සමානව පවතින බැවින් එක් ජනන යන්ත්‍රයක් හෝ අක්‍රිය වුව හොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් පවසනවා. රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම සාමාන්‍ය මෙගාවොට් 2600ක් 2650ක් වගේ මේ කාලය තුරට යනවා. එතකොට අපි ගාව තියෙන සම්පූර්ණ ජන දාරිතාව 2680ක් පමණ වෙන නිසා මොකක්ව හදිසි විදවැටීමක් සිදු වුණොත් විදුලි බලාගාරේ රාත්‍රී කාලයේදී ඒක නැවත යථා තත්ත්වයට පත් වෙනකන් පොඩි විදුලි කප්පාදුවක් කරන්න වෙයි. ඒක අපි හැමෝම අවබෝධයෙන් ඉන්නවා. ඒක හැබැයි ඒ වෙන්නේ මේ තෙල් නැතුව විදුලි කප්පාදුවක්වත් එහෙම දෙයක් නෙමෙයි. හදිසි බ්‍රේක් ඩවුන් එකක් හින්දා
මේ අතර විදුලි උත්පාදනයට අවශ්‍ය ජලය මේ දිනවල වැඩියෙන් ලබා ගැනීමත් සමග ජලාශ රසක ජල දහරිතාව තවදුරටත් පහළ බැස ඇති බව ජලාශ බහිර ඉංජිනේරුවන් පවසනවා. මේ අතර විදුලි බල මණ්ඩලයට අදාළ ඉන්ධන ඍජුවම මිලදී ගැනීම සඳහා වූ යෝජනාවලියක් ඊයේ දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි. ඒ අනුව විදුලි බල මණ්ඩලය සඳහා අවශ්‍ය ඉන්ධන එම යෝජනාවලියට අනුව ඍජුවම ආනයනය කිරීමට විදුලි බල මණ්ඩලයට හැකිවනවා. එම යෝජනාවලියට අමාත්‍ය ගම්මන් පිල මහතාගේද එකඟතාව හිමිව තිබෙනවා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. චෝරණි මතක තියාගන්න අපිට වොට් 25ක එක බල්බ් එකක් අර පීක් අවර්ස් වල අපි කියන හවස 6 ඉඳලා 10 දක්වා නිවාලා තියන්න පුළුවන් නම් ඒ පැය පහේ ඉතිරි කරගන්න පුළුවන් වෙන මෙගෝට් සංඛ්‍යාව මෙගෝට් 140ක්. ඒ කියන්නේ විශාල විදුලි බලාගාරයක් නිර්මාණය කරගත් වගේ තමයි පැය පහකට. මේ මොහොතේ වැඩිම කැපකිරීම කරන්නට ඕන ජනතා නියෝජිතයෝ, ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ආයතන විදිහට විශේෂයෙන් අපි අපේ පවර් කිලර් කියලා කියන්නේ ලිෆ්ට් එකට. ඒ නිසා එවැනි දේවල් පාවිච්චි කිරීමේදී උදාහරණයක් විදිහට වායු සමීකරණ සමහර කාර්යාලවල 18-19 තියාගෙන ඉන්නවා. ඒක ඉතා විශාල විනාශයක් අපිට දුරවත් කරන්නේ. විදුලි බල විශේෂඥයෝ කියන්නේ මේක කරුණාකර 26 තියාගන්න කියලා. අපි අයිස්ලන්තේ ජීවත් වෙන කට්ටිය නෙමෙයි. විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඇමතිවරයා කියනවා කපන්නේ නැහැ කියලා. මේ විදුලිය කපනවා. ඉතින් මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්. අද බලන්න ජනතාවට වෙලා තියෙන ඉරියරේ අද ඉටිපන්දමක මිල ගිහිලා මේ රජය මිල පාලනයෙන් ඉවත් වුණ එක තමයි කරපු ලොකුම වැරද්ද ජනතාවට. රජයේ ප්‍රතිපත්තියක් විදියට මේ සියලුම රාජ්‍ය ආයතන වල වහලවල් මත සූර්ය පැනල් ගහන්න කියලා නිර්දේශයක් ආවා. නමුත් මේවත් මේ විදුලි ඉංජිනේරුවෝ ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේකයි තියෙන ප්‍රශ්නේ. මේගොල්ලෝ මග පාදන්නේ අර ඩීසල් මාපියාවටම තමයි. හදිසි විදුලිය මිලදී ගැනීමටම තමයි. ඒකයි මේ ප්‍රශ්නේ. ඇමතිවරයා කියන හවසට විදුලි කප්පාදුවක් නැහැ කියලා. හැබැයි විදුලි කප්පාදුවක් හොරෙන් හොරෙන් සිද්ධ වෙනවා. එක එක ප්‍රදේශවල සිද්ධ වෙනවා. පැය දෙක, පැය එකමාර, පැය දෙක ආදි වශයෙන් විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා. මේ විදුලි කප්පාදුව පෙබරවාරි මාසේ මුල් සතිය පමණ වෙනට පැය 4ක් දක්වා යෑමට නියමිතයි. ඒක මාර්තු විතර වෙනකොට මේ විදියටම ගියොත් පැය 8ක විදුලි කප්පාදුවකට යන්න පුළුවන්. පැය 8ක විදුලි කප්පාදුවකට ගියොත් මොකද රටට සිද්ධ වෙන්නේ? මම ඊයේ ගියා හවස්තරුවේ වික්ටෝරියා පාර්කෙක් ගාව රෑ 12ට විතර. ඒ යනකොට මුළු පාර්කික සහ අපේ ප්‍රදේශයේ ඉතාම දැවැන්ත ආලෝකකරණයකට ලක් වෙනවා. සම්පූර්ණයෙන්ම අපි කියන්නේ කලවර කරන්න කියලා. අඩුවන අපිට 150ක් නවත්තන්න පුළුවන්. මේ තත්ත්වයට මුහුණ දෙන්න. ඉතින් ඒවා කිසිම ක්‍රියාවලියකට මේ අමාත්‍යංශ හෝ රජයේ හෝ යොමු වෙලා තියෙන බව පේන්නේ නැහැ. ලංකා විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍ය අධිකාරීවරයා ලෙස ආචාර්ය රොහන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා. අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස ප්‍රකටයි. ඔහු මීට පෙර අතිරේක සාමාන්‍ය අධිකාරීවරයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. මහකණ්ඩේදී වගා කටයුතු සිදුකර බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. මේ වන විට ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 40,000ක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද සිට ගොවියන්ගෙන් වී කිලෝවක් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව හරිත කෘෂි කර්මාන්තයක් රට තුළ ඇති කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. නමුත් ගොවීන් දිගින් දිගටම චෝදනා කළේ රසායනික පොහොර තරම් කාබනික පොහොරින් වගා කටයුතු සිදු කරන්න බැහැ කියලයි. ඒ නිසා ඇතැම් ගොවීන් මෙවර මහකන්නේ වගා කටයුතු අතහැර දැමුවා. ඒ වෙනුවට රසායනික පොහොර ආයත ගොවීන්ට දෙන්න කියලා රජයට බල කරමින් ගොවියන් මහපාරට බැස්සා. ඒ අතරතුර සමහර ගොවීන් කෘෂිකර්ම බලධාරීන්ගේ සනුව මෙවර මහකන්නේ වගා කටයුතු ආරම්භ කළා. නමුත් ගොවීන් කිව්වේ රසායනික පොහොරින් තරම් කාබනික පොහොරින් අස්වැන්න ගන්න බැහැ කියලයි. ඒ නිසා ගොවීන් රජයට කිව්වේ කාබනික පොහොරින් වගා කර අසරණ වුණ අයට වන්දි මුදලක් රජය ලබා දිය යුතු බවයි. මහකන්නේ වගා කරලා අස්වැන්න අසාර්ථක වුණ ගොවීන්ට වන්දි දෙන්න කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා අද ප්‍රකාශ කළා. ඒ අනුව ගොවීන්ට වන්දි දෙන්න රුපියල් මිලියන 40,000ක් වෙන් කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ගොවීන් 10,49,000ක් හෙක්ටයාර් 108ක් වගා කරලා තිබුණා පහුගිය මහකන්නේ. ඒ ගොවීන් සඳහා වන්දි ලබා දීමට ඊයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි මේ වෙනකොට ජනහා සංඛ්‍යාලකන දෙපාර්තමේන්තුවත් ගෝජන සේවා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරී මට්ටමින් අපි මේ වෙනකොට ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ අපි නිරීක්ෂණයක ඉලමින් ඉන්නවා.
එනිසා ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමගම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබා දෙන්න කටයුතු කරන බව බොහොම සතුටින් අපි සඳහන් කරන්න ඕනේ. ඒ සඳහා මිලියන 40,000කට ආසන්න මුදලක් රජයේ විසින් වෙන් කරනවා. අපි ගොවියගේ නිෂ්පාදනයේ පාඩුව තමයි අපි බලන්නේ. හැම ගොවියෙකුටම මේ වන්දිය ලැබෙනවා. තවත් පඹය කොච්චර පිච්චුවත් තව මොනතරම් පහර දුන්නත් මේ ප්‍රතිපත්තිය වෙනුවෙන් මම හිත ගන්නවා. මේ අතර ගොවින්ගේ වී කිලෝ වාග් රුපියල් 75ක මුදලකට ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කළ බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කළා. අද උදේ අපි තීන්දුව කරා අද සිට වී අලෙවි මණ්ඩලය වී කිලෝ එකක් රුපියල් 75කට මිලදී ගන්න. දැන් ගොවින්ට පුළුවන් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට निष्पादन सहल අවශ්‍යතාවය අනුව මේ ගොවීන්ට මේ සාධාරණීෂ්ඨ කරලා දෙන්නේ කියන එක තමයි අපේ ඉල්ලීම. එහෙමත් නැතිනම් අපි අකණ්ඩ උපවාසයක් කරන්න අපි බලාපොරොත්තු වෙලා තියෙනවා. අද වෙනකොට දේශීය ගොවියා වලපල්ලට දමලා හමාරයි. පිටරට ගොවියා අන්න පොහොසත් කරුවා ආණ්ඩුව ලංකාවේ ගොවියෝ හතර ගාතේ වැටලා ඉවරයි. කෘෂිකර්ම ශාස්ත්‍රයේ නෙලෙන සෑම ගොවියෙකුටම වන්දි ලබා දීමට රජයේ කටයුතු කළ යුතු බවයි මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේ. කෘෂිකර්ම ඇමතුම ඔබ දැන් වන්දි ගෙවන්න සූදානම්. ඔබ සහනාධාර දෙන්න සූදානම්. හැබැයි මේ සහනාධාර ලබා දෙන්න හදන්නේ වී ගොවින්ට පමණක් නම් ඒසේ විය යුතු නැහැ. ඔබට වන්දි ගෙවන්න එනවන හේන් ගොවියට, ඔබට වන්දි ගෙවන්න එනවා බඩේලු ගොවියට, ඔබට වන්දි ගෙවන්න එනවා තේවගාකරුවන්, ඒ වගේම එළවලු ගොවීන් ඇතුළු සමස්ත මේ රටේ කෘෂිකාර්මාන්ත ශ්‍රේෂ්ඨයේම නියලවිච්ච සියලු ගොවීන්ට වන්දි ගෙවීම සඳහා තමුන් ආසලා කටයුතු කරන්න කියන කාරණේ අපි ඉල්ලීම කරමු. දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බිඳවැටීම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා. ඒද ඉකොනොමික්ස් සංගරාවයි. කොවිඩ් වසංගතයත් සමග රට තුල හටගෙන ඇති ඩොලර් අර්බුදය මේ ආර්ථික බිඳවැටීමට ප්‍රධානතම හේතුවයි. දකුණු ආසියාවට අයත් රටවල් ගණන 8ක් ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, මාලදිවයින, පකිස්තානය, බුතානය, බංගලාදේශය, අෆ්ගනිස්තානය එම රටවල් 8යි. මේ රටවල් 8ම කොවිඩ් වසංගතය හමුවේ දරුණු ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ 2020 වසරේ සිටයි. මෙම රටවල් අතුරින් වැඩිම කොවිඩ් ව්‍යාප්තිය තිබූ රට ඉන්දියාව. දකුණු ආසියාවේ මෙම රටවල් පිළිබඳ ලෝක බැංකුව විශ්ලේෂණ වාර්තාවද එළිදක්වා තිබෙනවා. 2020-21 මැද භාගයේ සිට කොවිඩ් ව්‍යාප්තිය පහත වැටෙමින් තිබෙන බව ලෝක බැංකුව විශ්ලේෂණයේ සඳහන්. කොවිඩ් අවදානම අඩුවෙමින් පැවතීමත් සමග දකුණු ආසියාවේ රටවල් යලි නැගිටීමට විශාල උත්සාහයක් දරමින් ඉන්නවා. විශේෂයෙන් මේ රටවල් සියල්ලම ණයයි. අඩු වැඩි වශයෙන් ලෝක බැංකුව හෝ ද්විපාර්ශ්වීය ණය අරගෙන තිබෙනවා. ලෝක බැංකුව වාර්තාවට අනුව අපේ රටද ඇතුළු රටවල් 8ේ ණය බර දළ වශයෙන් මෙසේ දක්වන්නට පුළුවන්. ඉන්දියාව ඩොලර් මිලියන 5641ක් ණයයි. පකිස්තානය ඩොලර් මිලියන 1169ක් ණයයි. බංගලාදේශය ඩොලර් මිලියන 677ක් ණයයි. නේපාලය ඩොලර් මිලියන 79ක් ණයයි. බුතානය ඩොලර් මිලියන 28ක් ණයයි.
මාලදිවයින ඩොලර් මිලියන 33ක් ණයයි. ඇෆ්ගනිස්තානයේ ඩොලර් මිලියන 31ක් ණයයි. ශ්‍රී ලංකාව මේ ජනවාරි වන විට ඩොලර් මිලියන 900ක් පමණ ණයයි. සමස්ත අවුරුද්ද තුලම ණය සහ පොලි ගත්තාම අපි ඩොලර් බිලියන 4ක් ගෙවන්න තියෙනවා. ඇත්තටම තෙල් ආනයනය කරන්න පමණක් මාසයකට ඩොලර් මිලියන 300ක් යනවා. තෙල් නැත්තම් රටම ඉවරයි. විදුලියද ස්ථිර වශයෙන්ම බිඳ වැටෙනවා. තෙල් විතරක් ගෙනල්ලා මදි. අද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන්වන්න ඕනේ. ඒ අතර සහලුත් ගෙන්වන්න වෙලා. පොහොර ප්‍රශ්නේ නිසා සහල් අස්වැන්න 150කට වඩා වැඩියෙන් පහත වැටිලා. මේ සියල්ල අතර ඖෂධත් ගෙන්වන්න ඕනේ. ඖෂධ මිලත් ඩොලරයට සාපේක්ෂව ඉහළ ගිහින්. සහල් ගෙන්වන එකත් හිතනතරම් ලේසි වෙන්නේ නැහැ. ඒ සඳහා ණයවර ලිපි නිකුත් කරන්න ඕනේ. ණයවර ලිපි සඳහා ගෙවන්න ඩොලර් ඕනේ. අද අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.58. මේ රජය බලය ගන්නකොට ඩොලර් බිලියන 7.5ක පමණ විදේශ සංචිතයක් තිබුණා. ඇත්තටම රට තියෙන්නේ බරපතල අවදානමක බව දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඇත්තටම රජයට අද කරන්න ඉතිරි වෙලා තියෙන්නේ කුමක්ද? මේ ණය ගෙවන්න තව කාලය ඉල්ලන්න ඕනේ. ණය ගෙවීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙනවා. පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර තවදුරටත් රජයේ දරා සිටීම ගැන දෙපාරක් හිතන්න ඕනේ. විශේෂයෙන් සුදු ජාතිකය හදපු තේපොල් රබර් අපට විදේශ විනිමය ගෙනාවා. සංචාරක කර්මාන්තය අපේ විදේශ විනිමය ගෙන තවත් එක් ප්‍රධාන මාර්ගයක්. මැද පෙරදිගට යන ගෘහ සේවිකාවන් විදේශ විනිමය ගෙනෙන තවත් මාර්ගයක්. කොරියාව, ඉතාලිය, ජපානය වැනි රටවලට සේවකීන් යැවීම තවත් මාර්ගයක්. නිදහස් වෙළඳ කලාප ඇතුළු ඇඟලුම් විදේශ විනිමය ගෙනෙන තවත් මාර්ග. මේ බොහෝ මාර්ගවලට කොවිඩ් නිසා හානි සිදු වූ බව ඇත්ත. නමුත් අනිත් දකුණු ආසියානු රටවල් හතෙන් අපි ඉන්නේ ඇෆ්ගනිස්තානයට ඉහළින් පමණයි. එසේනම් කොහේ හෝ ප්‍රශ්නයක් තියෙනවා. නිදහසින් පසු මෙතරම් ණය ගත්තේ ඇයි? ගත්ත ණය හරි දේට යෙදෙව්වද? ස්ථීර වශයෙන්ම සඳහන් කළ හැක්කේ අප ගත්ත ණය නිසි ලෙස යෙදුවේ නැති බවයි. මෙතෙක් රට කළ සියලු රජයන් අඩු වැඩි වශයෙන් මේ ණය උගුලට වග කිව යුතුයි. දැන්වත් ඉදිරි මාස කිහිපය තුළ ඇතිවිය හැකි ආහාර ඖෂධ අර්බුද ගැන වේදිකාවල පක්ෂ විපක්ෂ කය විතරක් ගහලා මදි. රටක් ලෙස අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ සලස්සන්න. හැම පක්ෂයක්ම බලය වෙනුවෙන් කරන සටන වෙනුවට රට එක තැනකට ගේන සටනක් වහා ආරම්භ කළ යුතුව තිබෙනවා. ජනතාවට කිසිම ඔළුව උස්සන්න බැරි කණ්ඩනා බොණ්ඩනා මිනිසු අමාරුවෙන් ජමාදී ජීවත් වෙන්නේ. ඒ නිසා මන්ත්‍රීගොල්ලෝ ඔක්කොම එකව වෙලා එකට ඉඳලා එකට මේ ප්‍රශ්නේ විසඳමු. එක ජාතියක් වගේ එක ආගමක් වගේ. හඹයදලා අපිට කවදාවත් මේ දිනුමක් ගන්න බෑ. විරුද්ධවාදිකම්, හොරකම්, මරකම් සේරම අතහැරලා මිනිස්සු ඔක්කොම එක්සත් වෙලා ඉදිරියට යාම තමයි අවශ්‍ය. බෙදලා ඉන්න ඕනේ. ඔක්කොම එක විදියට කරොත් වැඩේ කර ගන්න පුළුවන්. 1948 නිදහසෙන් පස්සේ අද වෙනකම් මේ රටේ තියෙන මූලික ප්‍රශ්න වලට කිසිම විසඳුමක් නැහැ. ඒ හින්දා රටක් ගොඩ ගන්න බෑ මේ විදියට. පක්ෂ වලට බෙදලා කවදාවත් මේ පැත්ත රදින්නයි මේ පැත්ත රදින්නයි කවදාවත් තීරණ නැහැ. දැන් අවුරුදු 70ක් විතර තිස්සේ ඒක තමයි වෙන්නේ. එක දැක්මක් යටතේ වැඩපිළිවෙලක් එනවනම් ඒක තමයි රටට වැදගත්. රටේ ප්‍රශ්න ගොඩයි. මිනිසාට ජීවත් වෙන්න බොහොම අමාරුයි. මේ පක්ෂ දෙකම එකතු වෙලා මේ රට ගොඩනගන්න කාර්යයට සහයෝගය දක්වන්න. අවුරුත් එකතු වෙලා මේ වෙලාවේ පොදු විසඳුමකට එන්න ඕන. පක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැතුව නම් ඉතින් ගොඩේම නැහැ නේ මේ අනු විදියට. දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල හමුවේ දැන් තවත් පෝලිමක ඉන්න රටේ ජනතාවට සිද්ධ වෙලා. ඒ සිමෙන්ති පෝලිමයි. දඹුල්ල ප්‍රදේශයේ ජනතාව පවසන්නේ සීමිතව ලැබෙන සිමෙන්ති වල මිලත් ඉතා ඉහළ බවයි. දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල රටේ ජනතාවට දැන් දරා ගන්න බැරි තැනට පත් වෙලා අවසන්. එදා වේල හරි හම්බ කරගෙන ජීවිකාව ගැට ගහගත්ත මිනිසුන් කබලින් ලිපට වැටිලා දැන් ලිපිනුත් බිමට වැටිලායි ඉන්නේ. එක් බාණ්ඩයක මිල ඉහළ දාලා තවත් බාණ්ඩයක මිල තරමක් පහළ දාන්න සමහර අවස්ථාවලදී බලධාරීන් කටයුතු කරන්නේ ජනතාව තව තවත් මුලාවට පත් කරමින්. ගෑස්, කිරිපිටි, ඉන්ධන මේ දේවල් ගන්න පොලිමේ ඉන්න වුණු ජනතාවට දැන්
තවත් පොලිමක ඉන්න සිද්ධ වෙලා ඒ සිමෙන්ති පොලිමයි රට තුල දැන් සිමෙන්ති හිඟයක් පවතිනවා එය මෙරට ඉදිකිරීම ක්ෂේත්‍රයට එල්ල කරමින් ඇත්තේ බරපතල තර්ජනයක් අලුත් අවුරුද්ද උදා වෙනකොටම ජනතාවට ලැබුණු හරි අපූරු අවුරුදු තෑග්ග තමයි සිමෙන්ති මිල රුපියල් 100කින් ඉහළ දැමීම එය නුව මේ වන විට සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 1275ක් වෙනවා නමුත් සමහර ප්‍රදේශවල එම මුදල ඉක්මවා රුපියල් 1600කට සිමෙන්ති අලෙවි කරන බවට තොරතුරු වාර්තා වෙනවා දඹුල්ල ප්‍රදේශයේ සිමෙන්ති ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණා සිමෙන්ති අලෙවි කළද පාරිභෝගිකයින්ට ලබා දෙන බිල්පත්වල එම මුදල සටහන් කර තිබුණේ නැහැ නාම දරන්නේ විල රුපියල් 950ට 1000ට කිරි දැන් 1600යි. පිටි හතරක් ගන්න අපි දෙන්න දෙක දෙන්න. ඔව් කෝ අපි තමයි කියලා එතන. ඔබට සතුටුද කියලා අහන්නත් තිබුණා. කිසිදු නමක් ප්‍රමිතියක් සඳහන් නොකර කිලෝ ගණන් වලට දෙන සිමෙන්ති බෑග් අද වෙළඳපළේ දක්නට තිබෙනවා මේව කොහොම කොහෙන් ආවද කියලා කවුරුවත් දන්නේ නැහැ මේ පිළිබඳවත් බලධාරීන් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා මේ අතර ජනතාව තවත් පීඩාවට පත් කළ මාතෘකාවක් තමයි එළවලු මිල මේ දිනවල සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ගණන් තරමක් පහත බැස තිබෙනවා වෘත්තරන් වගේ ගණන් ගිය එළවලු ගන්න පහුගිය දිනවල පාරිභෝගිකයින් ආවේ නැහැ කියලයි වෙළඳුන්නම් පැවසුවේ අහස උසට ගිය බාණ්ඩ මිලත් දරා ගන්න බැහැ කියලා අද ගාල්ල ප්‍රදේශයේ වෙළඳුන් කිව්වා ජනතාව නැවිල මිනිස්සු බඩු ගන්න නැහැ සල්ලි නැති නිසා බඩු ගොඩක් මිලයි කනබන ಜಾති ඉතින් ඒකෙන් දවසෙන් දවස අපි තියෙනක විකුණ විකුණ කාලා දැන් නැත්තටම නැති වෙලා තියෙන්නේ අපේ පාලනේ හොඳම කම කතා කරන්න දෙයක් නැහැ නේ ජීවන විදීම උපරිම වැඩි නේ පෙළ 98 100 තිච්ච හාල් කිලෝ 175 දැන් පවුලේ පස් දෙනෙක් ඉන්නවනම් හාල් කිලෝ 4ක් එපැයි දවසකට දැන් කන්න වෙලා තියෙන කිලෝ එක ගෙනින් කැඳ බොන්න වෙලා තියෙන්නේ බඩු මිල ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ ඔක්කොම එකතු වෙලා 69 ලක්ෂරම පොහට්ටුව බොම්බලි වරලා දැන් පොහට්ටුව පරවෙනකම් බලන් ඉන්න එක තමයි අපිට වෙලා තියෙන්නේ එදිනෙදා ජන ජීවිතය ගොඩනගා ගන්න බොහොම අමාරුයි මොකද මිනිස්සුන්ට හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බඩු මිල දිනෙන් දිනම ඉර යාම නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ඒ අස්සෙන් ලයිට් කපනවා මිනිස්සු ඉතින් දොස් කියනවා අපට ඇවිල්ලා ඉතින් එළවලුන ටික පෝලිම් යුගය අවසන් කරනවා කිව්ව සමහර ඇමතිවරුන් දැන් නිහඬයි මේ සියල්ල හමුවේ ජනතාවට තවත් අලුත් පෝලිම් වලට එකතු වෙන්න සිද්ධ වෙනවා කියන එක නම් මනාව පැහැදිලි රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ගත වූ සතිය තුළදී පාර්ලිමේන්තු කොවිඩ් වකුර 9ක් දක්වා ඉහළ ගියා. මේ අතර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති ඔමික්‍රොන් රෝගීන් සමාජයේ සිටිය හැකි බවටයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනුතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෝකිලා ගුණවර්ධන අමරකීර්ති අතුකෝරළ යන මන්ත්‍රීවරුන්ටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ගත වූ සතියක කාලය තුලදී පාර්ලිමේන්තු කොවිඩ් වකුර 9 දිනකට වඩා ඉහළ යනු ඇතේ. මේ වන විට රට තුල ඔමික්‍රොන් වෛරසයේ පැතිර යාම හමුවේ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඉහළ යමින් තිබෙනවා. අකණ්ඩව 6 වන දිනටත් මෙරටින් 800 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනත් වාර්තා වූ අතර මේ වසරේ ගත වූ දින 24 තුල වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 15,000කට අධිකයි. ශ්‍රී ලංකාව තුල දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. ඔමික්‍රොන් ප්‍රභේදයේ සම්ප්‍රාප්ත වීමත් එක්ක රෝග ලක්ෂණ අඩු රෝගීනුත් අතිවිශාල සංඛ්‍යාවක් මේ සමාජයේ ඉන්නට තියෙන ඉඩකඩ ගැන අපිට දැන් සැලකා බලන්න සිද්ධ වෙනවා. මේ මොහොතේ අපිට රෝගීන්ගේ වැඩිවීම ඉතාමත් බරපතල ලෙස අපි සැලකිල්ලට ගත යුතු දෙයක් බවට පත් වෙනවා. මීට කලින් ආපු වෛරස් ප්‍රභේදවලත් රැල්ල ලංකාවේ මතු වුණේ අනික් රටවල්වල මේක ඇති වෙලා යම් කාලයකට පස්සේ. ඒ නිසා අපිට තාම කියන්න කල් වැඩි අපේ රටේ තාම රැල්ලක් එන්නේ නැහැ කියලා කියන වචනේ. මේ ආකාරයට දිගින් දිගටම රෝගීන් වැඩි වුණොත් එක මොහොතකදී අපිට අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අතර හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සමාජිකින් 23 දෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ වෛද්‍යවරුන් 3 දෙනෙකු හෙද කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුද ඊට ඇතුළත් බවයි. මේ වන විට රෝහල තුල නේවාසිකව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 81 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට IDH රෝහලේ රෝගී ධාරිතාවයද ඉක්මවා යමින් තිබෙන බවයි රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා ප්‍රකාශ කළේ. අද අපේ රෝහලට පළමු කොවිඩ් ආසාදිත චීන ජාතික කාන්තාව ඇතුළත් වෙලා හරියටම වසර දෙකක් සම්පූර්ණ වන දවස. එතකොට අපේ රෝහල මේ සමස්ත වසර දෙක තුළත ප්‍රතිකාර ලබා දෙන කේන්ද්‍රස්ථානයේ වශයෙන් කටයුතු කළා. මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙනවා පසුගිය සතිය හා සසඳන කොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළු වන රෝගීන්ගේ 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. සංකූලතාවල් වලට ලක්වන අය ඔක්සිජන් සැපයීමට අවශ්‍ය වන අය දැඩි සත්කාර ඒකක වෙත යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින් පාහේ වාර්තා වෙයි කියලා. මේ අතර ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් හෙට උදෑසන 7 සිට පසුදා උදෑසන 7 දක්වා පරිපූර්ණක වෛද්‍ය සේවා අතුරු වෛද්‍ය සේවා හා හෙද කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනයක නිරත වීමට සූදානම් වනවා. වෘත්තික කණ්ඩායම් 16ක් ඒකාබද්ධව හෙට උදේ 7ට බස්නාහිර පළාත තුල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. මේ වැඩ වර්ජනය අනිද්දා උදේ 7 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වැඩ වර්ජනයටත් උත්තරයක් නැත්නම් මීට වඩා බරපතල දැවැන්ත ක්‍රියාමාර්ගයකට සෞඛ්‍ය වෘත්තිකයන් විදියට අපි යනවා. ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් අනුතුරු අඟවා තිබෙනවා. මේ අතර මෙම වසරේදී කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන් කිරීමට හැකියාවක් පවතින බවටද ඔහු සුබවාදී අදහසක් ප්‍රකාශ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඔමික්‍රෝන් යනු අවසන් කොවිඩ් ප්‍රභේදය වන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩ්නම් අනතුරු අඟවා තිබෙනවා. කොවිඩ් වසංගතය ලොවෙන් තුරන් වනු ඇති බවට ඇතමුන් පළ කර ඇති අදහස් පිළිගත නොහැකි බවයි ඔහු අවධාරණය කළේ. කෙසේ වෙතත් ගෝලීය කොවිඩ් වසංගතය මෙම වසරේදී අවසන් කිරීමට හැකිවනු ඇති බවටද ඔහු සුබවාදී බලාපොරොත්තුවක් එක්කලා. ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එන්නත්තා ප්‍රතිකාර සඳහා සමාන අවස්ථා සහතික කිරීමට සියලුම රටවල් කටයුතු කළ යුතු බවයි. කොවිඩ් වෛරසයේ සහ එහි ප්‍රභේදයන්හි ආසාදිතයන් හඳුනා ගැනීම මෙන්ම අවශ්‍ය සීමාවන් පැනවීමටද සියලු රාජ්‍යයන් ක්‍රියා කළ යුතු බවයි ටෙඩ්‍රොස් අවධාරණය කළේ. මේ අතර මෙම වසරේ මැදභාගයේ වන විට ලොව සෑම රටක්ම සිය ජනගහනයෙන් අවම වශයෙන් 70%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කළ යුතු බව ඔහු වැඩිදුර අවධාරණය කරනවා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 350කට ආසන්නයි. වසර දෙකක සිට මිලියන 6කට ආසන්න ජීවිත බිලිගත් මෙම වෛරසය නැවතත් හිස ඔසවා තිබෙනවා. ඒ ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදයත් සමගයි පසුගිය සති කිහිපය තුළ ගතවන සෑම තත්පර 3කට වරක් ලොව කොවිඩ් ආසාදිතයන් 100ක් සොයා ගැන්වු අතර සෑම තත්පර 12කට වරක් එක් මරණයක් වාර්තා වුණා. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් සමග අත්අඩංගුවට සැකකරුවන් 11 දෙනා අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. අත්අඩංගුවට මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3300කට අධිකයි. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් රුපියල් මිලියන 3300කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික සැකකරුවන් 11 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය බුද්ධි සේවය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙහෙයුමකදී. එම අත්රාව හා සැකකරුවන් 11 දෙනා අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා. ප්‍රථමයෙන් පසුගිය 17 වනදා ශ්‍රී ලාංකීය බහුදින දීවර යාත්‍රාවක් අත්අඩංගුවටගත් අතර එහිදී ලැබුණු තොරතුරු වලට අනුව තවත් යාත්‍රාවක් මත්ද්‍රව්‍ය සමග 22 වනදා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණා. මෙම යාත්‍රා දෙකීම තිබූ මත්ද්‍රව්‍ය වල බර කිලෝග්‍රෑම් 350ක් පමණ වනවා.
මෙතනදී බෝට්ටු දෙකක් අල්ලගෙන තියෙනවා එකක් ඒ කුඩු ගෙනාපු ඉරාන යාත්‍රාවෙන් බාගත් අපේ ලංකාවේ බෝට්ටුවක් ඒකේ පස් දෙනෙක් ඉන්නවා කට්ටිය ඊට පස්සේ එතනින් තව ටිකක් අරන් යන්න ත්‍රිකුණාමලයෙන් පිටත් වෙලා ආපු බෝට්ටුවක් තමයි අනිත් එක. ඉතින් එතනත් ඉන්නවා අපේ අය 6 දෙනෙක්. ඉතින් මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ කුඩු තොගය අපි පොලිස් මත්ද්‍රව්‍ය නාශකංශයට බාර දීලා නීති මගින් කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මුහුදෙන් විශාල ප්‍රමාණ වලින් එන කුඩු සම්පූර්ණයෙන්ම නවත්තන්න අපි හැකි සෑම උත්සාහයක්ම දරනවා. මොකද දෛනිකව අපේ යාත්‍රා තුරු නැගෙනහිර සහ දකුණු වයඹ ඒ හැම මුහුදු ප්‍රදේශයකම වගේ අපි යාත්‍රා නිරන්තර මුහුදු සංචාරය සඳහා යොදලා තියෙනවා. ඉතින් ඒ වගේ සංචාරවලදීත් මේ වගේ කුඩු සහ අනිකුත් තහනම් ද්‍රව්‍ය ගේන යාත්‍රා අපිට මුණ ගැහෙනවා. මේක අපි නිරන්තරයෙන්ම කරන ක්‍රියාවලියක්. මෙවැනි තොරතුරු පොලිසියට ලබා දීම තුළ විශාල තාගේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මා ජනතාවට. ඉතින් අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳව යම්කිසි තොරතුරක් තිබෙනවා නම් ඔබට පුළුවන් 01124 කියන දුරකථන අංකයට අමතලා පොලිස් මද්ද්‍රව්‍ය කාර්යාංශයට දැනුම් දෙන්න මෙවැනි අපරාධ සිදුවීම වළක්වා ගන්න ඔබ දායක වෙන්න කියන ඉල්ලීම ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ඉල්ලා සිටිනවා. බොරල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අතරඟුරගෙන ඇති සංඛ්‍යාව 7ක්. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රැඳවුම් නියෝග මත පොලිස් බහරේ රඳවා සිටින අදාළ දේවස්ථානයේ සේවකයෙකු වන ෆ්‍රැන්සිස් මුනේන්ද්‍රන් ඇතුළු තුන්දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච රේන්සි අරසකුලරත්න මහතා මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ සිදු කරන ආකාරය නිවැරදි නොවන බවට චෝදනා කළා. සිදුවු දෑ හරියාකාරව විමර්ශනය කරන්නේ නැතිව අහිංසක පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවටගෙන පොලිසිය විසින් රඳවාගෙන සිටින බවටත් ජනාධිපති නීතිචවරයා චෝදනා කළා. කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදු කරනු ලබන පරීක්ෂණ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බැවින් මෙම පරීක්ෂණය එම කොට්ටාසයෙන් ඉවත් කර වෙනත් අංශයක් වෙත බහර දෙන ලෙසට පොලිස් ප්‍රතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිච රේන්සි අරසකුලරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. එන අනතුරුව සැකපිට අත්අඩංගුවටගෙන රඳවුම් බහරේ පසුවන වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච චමින්ද අතුකොරළ මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වනු ලැබුවා. පොලිසිය විසින්ම නිවස පරීක්ෂා කළේ අධිකරණ නියෝගයක් නොමැතිව බවයි නීතිච චමින්ද අතුකොරළ මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය විත්තියේ නීතිචවරයා අමතා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ බැවින් එම පනත යටතේ නිවසක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා. එන අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිච චමින්ද අතුකොරළ මහතා ප්‍රශ්න කර සිටියේ විමර්ශනවලදී අනාවරණය වන රහස්‍ය තොරතුරු ජනමාධ්‍යවලට ලැබෙන්නේ කෙසේද යන කාරණය බරපතල ප්‍රශ්නයක් බවයි. එහිදී මහේස්ත්‍රාත්වරියද විවෘත අධිකරණයේ සඳහන් කළේ මෙම විමර්ශනවලට සම්බන්ධ රහස්‍ය කරුණු ජනමාධ්‍ය ඔස්සේ පළවීම තමන්ටද ගැටලුවක් බවයි. එන අනතුරුව කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ සියලු සාන්තුරුන්ගේ දේවස්ථානයේ මීසම බහර පියතුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච නෙවිල් අබේරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. පොලිසිය විසින් සිදු කරන විමර්ශනවල විනිවිද භාවය ගැන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. ජනවාරි 11 වනදා කාඩිනල් තුමන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තොරතුරු හෙළිදරව් කළා. එන අනතුරුව තමයි බෝම්බේ තැබූ බවට සැකකරන පුද්ගලයා ගැන අනාවරණය වුණේ. පොලිසිය කුමන අතකින් මෙම පරීක්ෂණ කරාවිද යන්න අපිට හිතා ගන්නවත් බැහැ ලෙස නීතිච නෙවිල් අබේරත්න මහතා ප්‍රකාශ කර සිටියා. පසුව කොළඹ අපරාධ කොට්ටාසිය සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අද දින විත්තියේ නීතිච මහතුන් විසින් අධිකරණයේ හමුවේ ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමා දැඩිසේ කනගාටුවට පත්වන බව සඳහන් කළා. අප කිසිවක් සංගවන්න උත්සාහ කරන්නේ නැහැ. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ අධිකරණය දැනුවත් කරනවා. පුවත්පත්වල පළවන දේවල් අපේ විමර්ශන නෙවෙයි. පරීක්ෂණ අවසන් කළ වහාම අපි අධිකරණයට ඉදිරිපත් කරනවා යනුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයේ හමුවේ පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී පැවසුවේ මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ බවයි. මේ නිසා පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් විය යුතු බවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය පැවසුවේ. වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ කියලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අඳුර මැද රිදී රේඛාව සමගි ජනබල වේගය බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන්නේ ඒ අම්බලංගොඩ පැවති උත්සවයකදී. එදිනෙදා වේල්තුම පිරිවා ගන්න බැරි තාමත්ම දුක්ඛිත තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ආණ්ඩුව කියනවා කොවිඩ් නිසායි කියලා. කොවිඩ් නිසාද ගොවියට පෝර ටික නැතිවෙන්නේ? කොවිඩ් නිසාද ගෑස් සිලින්ඩර් පිපිරෙන්න පටන් ගත්තේ? කොවිඩ් නිසාද කිරිපිටි ටික නැත්තේ? මේ අත්තු කොවිඩ් වලින්ුත් ගසා ගියා. දැන් අර දවසකට ප්‍රවෘත්ති සාකච්ඡා තුනක් පවත්වපු වෙළඳ ඇමතිවරයා දැන් පැත්ත පලාතක ඉන්නේ නැහැ. දැන් පුද්ගල
ගුරුවරයෝ ඇහුවම ඇයි මේ බඩුවිල වැඩි වෙන්නේ කියලා මරු හැමදේ. එයා අහනවා ඔයා කියන්න අපිට කොහොමද බඩුවිල අඩු කරන්නේ කියලා. මේ ආණ්ඩුවට මම කියන්න කැමතියි සමගි ජන බලවේග ආණ්ඩුව බොහොම පැහැදිලිව පෙන්වන්න කොහොමද ඩොලර් හිඟයට විසඳුම් ලබා දෙන්නේ කියලා. ඒ හැකියාව අපිට මං හිතන්නේ උත්සවින්ද ලයිට් කැපුණා කියලා දැන් කොහොමදත් ලයිට් කැපෙන යුගයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ කතා කරන අවස්ථාවේ බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා මේ රජයේ නොහැකියාව කතාව කරන්න සිදු වෙලා තිබෙන්නේ අන්ධකාරය මතක තියාගන්න මේ ආණ්ඩුව නිර්මාණය කරපු මේ අන්ධකාරය මුළු රටම වෙලාගෙන හමාර හැබැයි මේ අන්ධකාරය තුල මතක තබා ගන්න සමගි ජන බලවේගයේ නමින් රිදී රේඛාවක් තිබෙනවා රටි ආර්ථිකයේ සහ වත්මන් දේශපාලන තත්ත්වයේ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන් ලුණු කැපේ ඉඳලා ආදානගාර දක්වා සකල විද භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වෙලා ඉවරයි ඉන්දියාවෙන් ඩොලර් ඉල්ලන හැම මගුලටම කවුද මේවා ගෙවන්නේ මේ ණය කාගේවත් මැණික් බල්ලක් ගෙනත් දෙනවද ගෙවපන් කියලා ඊළඟට බංගලාදේශයේ යදිනවා ආයාචනා කරනවා මැද පෙරදිගට අපේ රටේ බඩු මිල වැඩි අපි දන්නවා ජනතාවට අමාරුයි නමුත් අපේ රටේ තවමත් අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට තරමක් අඩුයි මේ විවසනයේදී සමුපකාරයට දවැන්ත කාර්යභාරයක් පැවරෙනවා ජනතාවගේ ජීවන වියදම පිළිබඳව ප්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන් ස්වයංපෝෂිත විවගවත් තිබුණු අපේ රට 2020 බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත චීන ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බලාත්මක කරන තැනට පත් වෙලා තියෙනවා. අපි අවුරුදු 70ක් පස්සට ගියා කියලා තමයි මට කියන්නේ. ලෝකේ බොහෝ රටවල මේ කොවිඩ් වසංගතයට මුහුණ දුන්නා. හැබැයි ඒ හැම රටකම අපි වගේ ආර්ථිකයේ මේ තරම් පහත වැටීම් සිද්ධ වෙලා නැහැ. බඩුවල මිල තීන්දුව කරන්නේ කවුරුවත් නෙමෙයි වෙලෙන්දෝ තමයි අද බඩුවල මිල තීන්දුව කරන්නේ. දැන් ලංකාවේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 138 යූරියා දාන. චීන දානවා කිලෝග්‍රෑම් 500. તો ලංකාව වගේ 3 ගුණයක් 4 ගුණයක් යූරියා දාන රටකින් හාල් ගෙන ආපුවාම ඒ හාල් කාපුවාම වසවිෂෙන් තොර දේවා. චීන හාල් කෑවොත් දැන් ආණ්ඩුව කියන විදියට වක්ගඩ රෝගේ වැඩි වෙනවා. ආණ්ඩුවක් තියෙන්නේ තෙල් ගැන කතා කරන්න, පෝර ගැන කතා කරන්න, පෝර නැවෙනවද කියලා අහන්න, හාල් ආවද කියලා අහන්න. දැන් ඒ තත්ත්වයට රටක් පත් වුණාම ඒ පාලකයන්ට ඒ රට ගෙනියන්න බෑ. මේ රට දැන් නැවත විහිළුකාරීන්ට බාර දෙන්න බෑ. ජනතාව මේ තරම් කාලකන්ණි වුණාද මේ වගේ පාලනයක් ගේන්නේ නිසා මම හිතනවා රාජපක්ෂ මහත්තයාලා තව අවුරුදු 3ක් ඉල්ලුවේ වෙනම කරවත් නැමේ රට විනාශ කර. ඒ තුනත් මදි කියලා කවුද මන්ත්‍රීවරියක් කියන්නේ. අමතරව තව දෙකක් ඕනේ. රටේ ජනතාව මොඩ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ රජයට සැලැස්මකුත් තියෙනවා හැකියාවකුත් තියෙනවා. අපේ යම් යම් අඩුපාඩු අපි හදා ගන්න ඕනේ. මොකද අපි හැමදේනම දන්නවා මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒක කෝවිඩ් 19 ප්‍රතිඵලය. මේ අවුරුද්දේ අපරසු බැයි වෙනකොට සාගතයකට මූණ පාන සිද්ධ ආණ්ඩුව ගැසට් ගන්නව බඩු මිල වැඩි රටේ නිෂ්පාදනය අඩු වෙනකොට සාමාන්‍ය ක්‍රමයක් තමයි ආර්ථිකයේ බඩු අඩු වෙනකොට ගන්න වැඩි වෙන්නේ ඒකයි දැන් වැඩි වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගයේ අද ජනතාවගේ මිනී මතින් ගිහිල්ලා හරි කමන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යන්න තමයි ද බලන්නේ මේ ආර්ථික අරුබුදේ කළමනාකරණය කරන්න කොහොමද කියන එක පිළිබඳව අද කිසිදු විපක්ෂීය නායකයෙකුට පැහැදිලි සලස්මක් නැහැ ඊළඟට ඇත්තේ අපි දිනනවා ඒ දිනන්නේ අපි දක්ෂ නිසා නෙමෙයි මේ රටේ හැමදාම විපක්ෂයේ ඡන්ද දිනුවේ ආණ්ඩුව පිස්සු කෙලපු නිසා බලයට එනවා පිස්සු කෙලනවා ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙනවා ආපහු විපක්ෂයට දෙනවා ඒ විපක්ෂයත් පිස්සු කෙලීලා පටන් ගත්තම කලින් පාරේ පාවිච්චි කාඩ ආයි දෙනවා අනුර කුමාර දිසානායක ඉන්න අරමුණේම තමයි සජිත් ප්‍රේමදාසින්. අනිකුත් රිචාඩ් බදුර්දීන් සම්බන්ධන් මහත්තයලා සුමන්තිරන් මහත්තයලා පාටලි මහත්තයලා මේ කට්ටියත් ඉන්නේ. එයාලගේ අරමුණ කොවිඩ් වැඩි වෙයි, සංචාරකයන් නැතු වෙයි, රට බංකොලොත් වෙයි, ඩොලර් නැතු වෙයි, ඉන්ධන නැතු වෙයි. වෙන වෙනම විදිලා සටන් කරනවට වඩා එක වේදිකාවක සටන් කිරීම හොඳයි. හැබැයි තනි තනිය සටන් කරන්න යෑම ශ්‍රී ලංකා තාක්ෂණයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ කරන්නේ වත්මන් ආණ්ඩුවට දුක්වත් ගැනීම කියන එක නම් පැහැදිලිව කියන්නේ. සුළු අධිකරණයේ නමින් නව අධිකරණයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව අධිකරණ අමාත්‍ය මොහමඩ් අලි සබ්රි මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. නීතියට හා යුක්තියට සම්බන්ධ සියලු යාන්ත්‍රණ බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක වන ආකාරයේ සොයා බැලීමට ජංගම සේවා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතා පවසනවා. යුක්තියට ප්‍රවේශයක් යන වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන්නේ 2022
मोबाइल सर्विस वशेन्तर्वशे प्रश्न दीर्घ काले पवती मेकट विसंधुम स्वयान अवश्यई कल्पना कलतेनो विशेषण मत कर जनाधिपत्युमा मठ उपदेश लबादी लतेनो मे प्रश्न इता इक्मनिन विसंधुमक स्वयागेनिम सन्धा कटयुत करण्डोनि अपि विशेष समत मंडल पीठ इदम नडु विसंधन्न सह मुदल हिमिकां पिलिबंद नडु विसंधन्न अलुत अधिकरणयक हंदुनुला देनो सुलु हिमिकां अधिकरण कियन एक एक इतामत्म इक्मनिन अडु विसंधीम सन्धा एके बलापुरुत्तु वेनवा साक्षी दिदी हरस प्रश्न अहनवा वेनुवट दिवुरुम पेस्सम मगिन मिलियन देहकट वडा अडु हिमिकां इक्मनिन विसंधा गनीमे क्रमवेदयक अपि कल्पना करगेन यनवा ज्येष्ठ नियोज्य पोलिस्पति अजित रोहन महता ज्येष्ठ पोलिस माति प्रकाशक वर्या लेसपत् कर तिबेनवा ए ओहु विसिन दरन लद अपराध सह व्रतवाहन ज्येष्ठ नियोज्य पोलिस्पति तनतुरट अमतरवाई सेवे पवतिन अवश्यतावे मत वहाम क्रियात्मक वन पारिधि मेम पत्वीम सिदुकर तिबेनवा राज्य सेवा कमिशन सभा विसिन सिदुकर एति बलतल पेवरीम प्रकारव लबादी एति अनुमति अनुम ज्येष्ठ नियोज्य पोलिस्पति अजित रोहन महता पोलिस ज्येष्ठ माध्य प्रकाशक वर्या लेस पत् कर तिबेनवा अजित रोहन महता मेवन विडात अपराध रतवाहन संबंध ज्येष्ठ नियोज्य पोलिस्पति लेसई कटयुतु करनु लबन्ने එම තනතුරුද සමග වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ජේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද ඒ මහතා අද සිට කටයුතු කරනු ඇත. මීට පෙරද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරනු ලැබුවා. මේ අතර නිහල් තල්දුව මහතා තවදුරටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස එම තනතුරේ කටයුතු කරනු ඇත. දැන් රට වටාපුවත් කිහිපයක් කෙටියෙන් කලාවෙව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර සටනක් ඇති වී තිබෙනවා. එක් ඇතෙකු තුවාල ලබා ඇති අතර ඒ මහසෙන් නම් වූ ඇතයි. ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් මේ වන විට පියවරගෙන තිබෙනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති දේවි ගුස්ටිනා ටොමික් මැතිනිය අතර පසුගියදා හමුවක් පැවැත්වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී आहार सुरक्षित भाव संधा देशीय अलवगावे अस्वन अलविय सह प्रदर्शन अद गाल नगर सभा वेदी पेवत्वना ए सबर्गम फला आंडुकार टिकिन कोब्बेकडू महतागे प्रधानत्वेन माध्यवेदी प्रदीप एक्नलिगुड महतागे सिद्धिय संबंधेन निसि साधारण्यांक इटुकरन लेस इल्लमीन ओहुगे बिरिंद पूजावक पवत्वा तिबेनवा ए मोदर कोविलेदी अय हिस मुडुगा मेम पूजाव पवत्वा एति बवाई वार्तावन प्रधान पुआत विकाशय अवसान यलि थोम्यमु रात्रि पुआत विकाशयात समकिन ओबटे सुभ संध्यावक दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरंबीमट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करन्न अलुत वीडियो गन मुलिन्म दनगन्न मेम सीनो क्लिक करन्न